නව Nokia 4.2 හැමදාම අලුත් වෙන Nokia විතින් අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස් තල වෙත. ජේෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධියට යුදහමුදා බුද්ධාංශ කෝපරල්වරයෙකු අත්අඩංගුවට. අත්අඩංගුවට ගැනුණු මේගමුව මහනගර සභා විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු ලබන 17 වෙනිදා දක්වා රිමාන්ඩ්. හිටපු ඇමති විජේදාසගෙන් අගමැතිට ඔබදනක්. ශරියා නීතියට අනුව මෙරට පුද්ගල ඝාතන සිදුව ඇති බවට පූජ්‍ය මැදගොඩ අපේතිස්ස හිමිගේ අනාවරණය සම්බන්ධයෙන් සීඅයිඩී පරීක්ෂණ ආරම්භයි. ජේෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගත් යුද හමුදා බුද්ධාංශයේ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ මේ මාස 19 වෙනිදා දක්වා රක්ෂිත බඳුනාගාරගත කළා. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් ඔහු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නා. දවසේ පුවත නාදුරණ ප්‍රහාරකයන් පිරිසක් විසින් 2009 ජනවාරි 23 වන දින මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දී තිබුණේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී. අදාළ සිදුවීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධාංශ මේජර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙනුණු අතර පසුව 2017 අප්‍රේල් මාස 7 වන දින ඔවුන් අපමත මුදා හැරුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලින් අනතුරුව නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පසුගිය ජූනි මාස 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට එහි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දෙනු ලැබුවේ මෙම නඩුවට අදාළව ලලිත් රාජපක්ෂ නැමැත්තා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ පහර කෑමට ලක් වූ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා ගමන්ගත් වාහනයේ තිබී හමු වූ ඇඟිලි සලකුණු සැකකාර ලලිත් රාජපක්ෂ නම් යුද හමුදා බුද්ධාංශ නිලධාරියාගේ ඇඟිලි සලකුණු හා ගැළපී ඇති බවයි. මුලින්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඒ ඝාතන සිද්ධියට අදාළව යුද හමුදාවේ බුද්ධ්‍යංශයේ 285 දෙනෙකුගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට කටයුතු කරලා තිබුණා. නමුත් එම ඇඟිලි සටහන් කිසිවක් ලසන්ත වික්‍රමතුංගගේ වාහනයේ තිබී සොයාගත් ඇඟිලි සලකුණු සමග සැසඳිලා තිබුණේ නැහැ. 2009 වර්ෂයේදී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා. ලොහුගේ වාහනයේ තිබිලත් එක් ඇඟිලි සලකුණක් එවකට සොයාගෙන තිබුණා. ඒ අනුව ඉහත 285 දෙනාගෙන් ලබාගත් ඇඟිලි සලකුණු මේ උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ තිබිලා සොයාගත්ත ඇඟිලි සලකුණත් සමග තැසඳෙනවාද යන්න පරීක්ෂණයක් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇඟිලි සලකුණු රෙජිස්ටාර්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ අනුවයි යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු වන ලලිත් රාජපක්ෂ යන අයගේ ඇඟිලි සලකුණු උපාලි තෙන්නකෝන්ගේ වාහනයේ තිබුණු ඇඟිලි සලකුණ සමග සැසඳෙන බවට ඇඟිලි සලකුණු රෙජිස්ටාර් විසින් අනාවරණය කරගෙන තිබුණේ. ඒ ඇඟිලි සලකුණු සැසඳීම ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශනයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් ඊයේ දින හංවැල්ල ප්‍රදේශයේදී හිටපු හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවා. මේ යුද හමුදා කෝප්‍රල්වරයා 2014 වර්ෂයේ සිට 2017 පෙබරවාරි දක්වා කාලය තුළදී ජර්මනියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියාව කරන ලද අයෙක්. අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා බුද්ධාංශ කෝප්‍රල්වරයා අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන්පතිරණ මහතා නියෝග කළේ සැකකරු මේ මාස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. එසේම එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා අධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ජාති ආගම් වශයෙන් මෙරට ජනතාව බෙදීමකට ලක් වූයේ 50 දශකයෙන් පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මොරගහකන්ද ජලාශ පරිශ්‍රයේ අද පැවති උත්සවයකට එක්වෙමින්.
මොරගහකන්ද කලුගඟ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් කැප වූ පිරිස ඇගේම වෙනුවෙන් සංවිධානය කර තිබූ ප්‍රශස්ත සේවා ඇගේ මුලෙල මොරගහකන්ද ජලාශ පරිශ්‍රයේදී පැවැතුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී ව්‍යාපෘතිය සඳහා උපරිම දායකත්වය ලබා දුන් 400 දෙනෙකු ඇගේමට ලක් වුණා. ඉඩම් සහ ජලය පිළිබඳව කතාවේදී අද සංහිඳියාව ගැන බොහෝ වාද විවාද තිබෙනවා. නමුත් බලන්න අද තියෙන විශාලම ජනාශ්‍රය කවුද හැදුවේ? සේනානායක සමුද්‍රය කෙනඩි කියන ඉංග්‍රීසි ජාතිකයා. රජ කාලේ එකක් නෙවෙයි ඔබ දන්නවා. මහා පරාක්‍රම සමුද්‍රයේ පෙර රජ දවසින් පස්සේ ප්‍රතිසංස්කරණය කළේ කවුද? මුස්ලිම් ඉංජිනේරුවරයෙක්. අපේ රටේ 50 දශකයේ සිට තමයි මේ සිංහල දෙමළ මුස්ලිම් කතන්දරත් හදාගෙන ගැටුම් හදාගෙන ආගම් ජාතීන් වශයෙන් දේශපාලන පක්ෂ හදාගෙන අපි විනාශ වෙන තැනට වැටුනේ. අපි හිතන්නට ඕන රටවල් වලට අවංකව වැඩ කරන නායකයින්ගේ චරිත කතා කිව්වොත් ඒබ්‍රහම් ලින්කන් වගේ මහත්මා ගාන්ධිතුමාගේ වගේ චරිත කතා. දූෂිතයෝ නෙවෙයි අවංකයි ජීවිතය කැප කළා. ඔබ ජාතියේ අනාගතය සඳහා කළ මේ විශිෂ්ට මෙහෙවර නිසා බෞද්ධ දර්ශනය තුළ ඔබ මහා කුසල කර්මයක් කළා තියෙන්නේ. නීති සංශෝධනය කර හෝ උසස් අධ්‍යාපන ආයතනවලද ශිෂ්‍ය භට බලයනි පිහිටුවීමට තමන් සූදානම් බව අග්‍රමත්ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින්. ජාතික ශිෂ්‍යපට බලකායේ අන්තර් පළත් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණේ සුගතදාස ක්‍රීඩාංගණයේදී. අද ශිෂ්‍ය භටයන් 115,000ක් සේවය කරනවා. විශේෂයෙන් ඉන්දියාව වගේම අපේ ජාතික ශිෂ්‍ය භට බලකාය දියුණුවකට බවට පත් වෙලා තියෙනවා. මගේ අදහස අනුව මේ බලකාය අපි පාසලෙන් විතරක් නවත්වන්න වමනා නැහැ. වමනා නම් නීතිය සංශෝධනය කළා උසස් අධ්‍යාපන ආයතනවලත් මේ බලයනි පිහිටුවන්ට වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි එකඟයි කියලා මම එතුමට කියන්න කැමතියි. මගේ තවත් අදහසක් හැටියට මම ප්‍රකාශ කරේ මේ ශිෂ්‍ය භට බලකායේ අනාගතය ගැන අවුරුදු 5ක සැලැස්මක් හදන්න රජයෙන් දෙන්න පුළුවන් සහාය ප්‍රතිපාදනත් ලැබලා දෙන්නම් කියලා මං කියන්න කැමතියි. දැන් අනාගතයේ සැලසුම් හදන වගකීම ඔබට පාවලා දීලා තියෙන්නේ. මේ අතර මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙසපත් වූ සියන් කෙන්ක්‍රොස් මහතා අග්‍රාමාත්‍යවරයා වෙත සුබපැතුම් එක් කරමින් ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පසුගිය 24 වෙනිදා අදාළ දුරේ දිරුම් දුන් තමා එවැනි විශිෂ්ට නියෝජිත ආයතනයක් සහ නිපුණ කාර්යමණ්ඩලයක් මෙහෙයවීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බවයි. ප්‍රවාහනය හා භූමි පරිපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ගැටලු අවම කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුවත් ශ්‍රී ලංකා ආණ්ඩුවත් එළඹෙන ලද යෝජිත ඩොලර් මිලියන 480ක ගිවිසුම ක්‍රියාත්මක කිරීමට මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය තවදුරටත් කැපවන බව අදාළ ලිපියෙන් අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා. මෙරට ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉහළින් ඇමරිකාවේ තානාපතිනිය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ කොළඹදී පැවති උත්සවයකදී. රටේ නිදහස් රටනට සුවිශේෂී දායකත්වයක් දුන් එඩ්වර්ඩ් හෙන්රි පේදිරිස් මහතාණන්ගේ ගුණ සමරුව පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. අද එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන බැම්පු කඩපු හොරු නිගණ්ඨයෝ ටික මොකද කරන්නේ? අද ඒ පක්ෂ නායකකම ලැබිලා ඒ නිගණ්ඨය රටවටේ අද බුදුහාමුදුරන්ගේ බණ කිය කියලා තියෙනවා. ඒ නිගණ්ඨය කියනවා හාමුදුරුවන්ට බණ තේරෙන්නේ නැතුළුද? අද මොකද වෙලා තියෙන්නේ? රට කෑලි කෑලි වලට කඩලා විකුණනවා. මම ඔය පිරිමි ගණිකාවට කියනවා පුළුවන් නම් ඡන්දයක් තියන්න රනිල් වික්‍රමසිංහ මහජනතාව තමුන්නාන්සේද සිරප්පුව ගහලා කොස්ස අරගෙන මහපාරේ ගගහ එළවන විදියට තත්ත්වයට පත් කරනවා. මොනමැති වරණේ ආවත් අද මේ රටේ මිලියන 21ම වීථිකාවට පත් වෙලා තියෙනවා. හෙට අනිද්ද වෙඩි නෝදින කාර්වල ගියත් බේරෙන්න බෑ. පුළුවන් නම් හොයලා ගන්න හෙන නෝදින කාර්. අපි මේ වගේ තක්කඩියක් පාලනයට ගෙනල්ලා අගමැතිකම බාර දුන් මේ රටේ ජනතාවගේ බලෙන් ආපු අගමැති කෙනෙක් නෙවෙයි. ලෝකේ අකර්මණ්‍ය කරන්න පුළුවන් ස්ථාන 3-4යි ලෝකේ තියෙන්නේ. එයින් එකක් තමයි අම්බන්තොට. ඒක විකා චීන ආණ්ඩුවට. අම්බන්තොට චීනට දුන්න නිසා තමයි පාස්කිරිද බෝම්බ ගැහුවේ අපිට. චීන මේකේ අඩිය ගහගත්ත නිසා ඇමරිකන් කාර්යයටත් ඕන, ඉන්දියන් කාර්යයටත් ඕන, යුරෝපියන් කාර්යයටත් ඕන මේකේ අඩිය ගහගන්න. ඒක තමයි අද වෙලා තියෙන්නේ. තිරිගුණාමලේ වරාය ඇමරිකන් කාර්යය ඉල්ලනවා දෙන්න වෙනවා. දැන් ඊයේ පෙරේද ඇමරිකන් කාර්යය යනවා යාපනයේ. ඉඩම් බලන්න. ඇමරිකාවේ තානාපතිනි තමයි යාපනයේ දිශාපතිට නියෝග කරන්නේ.
මග්නේවන මිනිසුන්ට ඉඩම් පෙන්නන්නේ අද අපේ රටේ ජනාධිපතිගේ අගමැතිගේ උඩින් ඉන්න ඇමරිකා තානාපති අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ කිසිම තනතුරකට හරි පුජ්‍යලයක්පත් වෙන්නේ ඔය පොලිස් ප්‍රතිපත් කරද්දි මම කිව්වා මේ මිනිස්සු දාන්න බෑ මේ මිනිස්සුන්ට පොලිසිය පාලනය කරන්න තීරෙන්නේ නැහැ ඒ ජාතියම ආරක්ෂක ලේකම් කෙනෙක් දැම්මා මේ මිනිස්සු ඔක්කොම නිදි මේ රටට කොඩි විනයක් කළා මේ ඉන්න තක්කඩි දේශපාලෝධික පන්නල දාලා මේ රට අලුත් මාවතකට ගෙනියන්න පුළුවන් රටට ආදරය කරන් අපේ රට අපේ ආගම අපේ ජාතිය ආරක්ෂා කරන්න පුළුවන් නායකයෝ ටිකක් මේ රටේ අපි හදන්න ඕන අද මේ පක්ෂ දෙකේම නායකින්ට ඩීඑස් සේනානායක මැතිතුමා බණ්ඩාරනායක මැතිතුමා බණ්ඩාරනායක මැතිණියත් තුන් ලෝකේ කොතන හිටියත් ශාප කරමිනුයි ඉන්නේ ජාතික ආරක්ෂාව රැකගැනීමට ආණ්ඩුවකට නොහැකි නම් එම ආණ්ඩුව තවදුරටත් බලය රැඳී නොසිටිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ වාරියපොළ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින්. වාරියපොළ වේරහැරයාගම ශිවකාලීශ්වරම් දේවාලයේ අභිනන්දන ප්‍රාර්ථනා කිරීම සිදු කරුවේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. අපි යමක් කරනකොට අපි හැමදාම කරේ ටිකක් ඈත බලන. අද ළඟ බලලා වැඩ කරන්න ගිහිල්ලා තමයි මේ අසීරුකත්වයකට අපේ රට අදපත් වෙලා. දේශපාලන වශයෙන් පරිගන්න ගිහිල්ලා රටේ ජනතාවගෙන්ම පරිහරගත්ත බවක් තමයි අද අපිට පේන්නේ. යුද්ධය අවසන් කරලා මැයි මාසේ 19 වෙනිදාට තමයි අවුරුදු 10 පිරෙන්න තිබුණේ. අප්‍රේල් මාසේ 21 වෙනිදා බෝම්බ පිපිරුවා. අපේ කාලේදී බෝම්බ පිපිරුවා. මේ මිනිස්සු මෙහෙම බය වුණේ. ඔහුගේ පන්සල් යන්න බෑ කතෝලිකයට පල්ලියට යන්න බෑ මුස්ලිම් ජාතිකයට පල්ලියට යන්න බෑ පියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමේ රටක් බලාගන්න ඕනේ ජාතික ආරක්ෂාව රකින්න බැරි ආණ්ඩුවක් තියෙනවා නම් ඒ ආණ්ඩුව මේ රටේ සිටිය යුතු නෑ ඔබට කියන ඉගෙන ඔබටයි අයිති වේ යුතු ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ට අයිති වේ යුතු නිසා ඔබෙන් පස්සේ බටහිර ජාතිකයෙකුට අයිති වේ යුතු නෑ ඒකට අවශ්‍ය නීති හදලා තියෙනවා රටේ ඒක වෙනස් කරලා මේක විකුණන්න දාන්න ලෑස්ති කරලා ඉඩම් බැංකුව ඇති කරගෙන ඒවා පිටරටියන්ට විකුණන්න කිව්වොත් මේ ඉඩම් ටික එයට විරුද්ධ වීම අපේ වගකීමක් අයුතුකමක් වශයෙන් අපි දන්නවා අනිතර වූ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් විපක්ෂ නායකවරයා කිසි කමාදිල්ලක් නැහැ වෙලාවට අපි වෙන්නන්න නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී පුද්ගලයෙකුට පහරදී දේපලකොල්ල කැමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මීගම්මුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු ලබන 17 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකරුව මීගම්මුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී. එක්සත් ජාතික පක්ෂ මීගමුව හිටපු ආසන සංවිධායක සහ මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු ඊයේ කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මීගමුව නගරයේදී. ඒ පසුගිය මාර්තු මස 22 දින කටාන කඳවල ඉසුරු උයන ප්‍රදේශයේ චීන ජාතික කාන්තාවකට අයත් නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී ගිනියවි පෙන්වා සුරාජ නිශාන්ත කුමාර නම් පුද්ගලයෙකුට පහර දී අදාළ පුද්ගලයා සතු දේපල කොල්ල කැමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කළේ අදාළ නිවසේ තිබූ වෑන් රථයක් සහ මුදල් මැණික් ජංගම දුරකථන තුනක් ඇතුළු රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා දේපල එහිදී අදාළ පිරිස කොල්ලකා ඇති බවයි. එමෙන්ම පහර කෑමට ලක් වූ මෙම පුද්ගලයා පසුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මිගමුව කඩුල් කැලේ ප්‍රදේශයේ ලැගුම්හල කරඳවා තබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවටගත් සැකකරුවන් 5 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර පොලිසිය පැවසුවේ ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව රොයිස් ප්‍රනාන්දු මෙම කොල්ලය සහ පැහැර ගැනීම මෙහෙයවූ පුද්ගලයා ලෙස හඳුනාගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන සිටින රොයිස් ප්‍රනාන්දු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ලබන 17 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. පහර කෑමට සහ පැහැර ගැනීමට ලක් වූ බව කියන සුරාජ නිශාන්ත කුමාර නම් පුද්ගලයාද අද දින අධිකරණයට පැමිණ සිටියා.
ඔබතුමාට කොහෙද පහර දෙන්න සිද්ධ කළේ? මම හොටලේ තියෙද්දිලා මාව ගෙනියන්නේ පහර දෙන්න. ඔබට පැහැදිලිව පහර දුන්නේ කවුද? මම මේ මිනිස්සු අඳුරන්නේ නැහැ. මම පොලිසියෙන් අඳුරගෙන ගතියිනවා. ඒ කට්ටියෙන් දැන්ට රොයිස් කරන්න කියලා මේක සම්බන්ධයි. අපිට සාධාරණයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැතුව අපිට අවශ්‍යතාවයක් නැහැ කාගෙවත් නම් කුෘති කරන්න. මේ සම්බන්ධව කවුද පැමිණිලි කරේ? මම මේක පැමිණිලි කරේ මාර්තු මාසේ 22. ඉතලකල් මේක මේ අතරමඟ ගන්න කිව්ටි. මේකෙත් මේ හිතේන පොලිසිය කියන අඩුපාඩු තමයි. දැන් කවුද ඔබතුමාට පොලිස් බලධාරී කවුරේ මේ සම්බන්ධයෙන් මම හිතනවා ඉතින් මට මෙච්චර කාලයක් සාධාරණයක් නැහැ නේද? මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රොයිස් ප්‍රනාන්දු පසුගිය 2014 වසරේදීද අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර අපමත මුදාහැර සිටින පුද්ගලයෙක්. ඒ මීගමුව මහවීදියේ පිහිටි ස්වර්ණාභරණ සහ විදේශීය මුදල් හෝමාරු මධ්‍යස්ථානයක සිදු වූ රුපියල් කෝටි එකහමාරක කොල්ලයකට අදාළවයි. සෝෆා ගිවිසුම අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකරන බවට අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. ජනාධිපති පරීක්ෂණ කොමිසමේත පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. පාසල් පෙළපොත් මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතාගේ රුව ඊට ඇතුළත් කිරීම නිසා රජයේ මුදල් අවභාවිතාවක් සිදු ඇති බවට ජනාධිපති පරීක්ෂණ කොමිසමට ලද පැමිණිල්ලක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා දෙවන දිනටත් අද එම කොමිසම වෙත පැමිණියා. අමාත්‍යවරයා ඉන් පිටව ගියේ පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුවයි. පෙළපොත් මුද්‍රණය සම්බන්ධයෙන් අද සාක්ෂි විමසුම් ලැබුවා. ඒ අනුව සාක්ෂි දෙන්න ලැබුවා. නෑ මම වැරද්දක් කරලා නෑ. මම එදත් කිව්වා අදත් කිව්වා කිසිම වැරද්දක් මම කරලා නෑ. ඒක පැහැදිලිව කියන්නවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා මෙරට ජනතාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ දැනගැනීමට විපක්ෂයේ ඉඩ තබා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. අද පෙරවරු වී අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මේ ආණ්ඩුවේ ක්‍රියාදාමය කිසිදු පදනමකින් තොරව විවේචනයට ලක් වෙනවා අපි දකිනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන මේ ගිවිසුම හරහා අපිට ලැබෙන්නේ ආධාරයක් කියන එක මේ රටේ මිනිස්සුන්ට දැනගන්න තියන්නේ. මේකට ගහනවා වෙන ගේම් එකක්. ඒතර මම අහනවා මේ ගිවිසුම හරහා මේ රටට වෙන හානිය මොකක්ද? මේ වගේ මීට පෙර ලැබිලා නැද්ද? එක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ම මේ එක්ස්ට්‍රා ගිවිසුම ගැන කතා කරන්නේ. හැබැයි මතක් කරලා දෙන්න ඕන එක්ස්ට්‍රා ගිවිසුම 2017 අපි නැවත වරක් අත්සන් කරනකොට අවුරුදු 10ක් යනකම් මේ ගිවිසුමෙන් අයින් වෙන්න කාටවත් බැ කියන කාරණාව අපි මාස 6කින් අයින් වෙන්න පුළුවන් කියන වෙනස්කම එකතු කරා. අද මේ ඉවත්ට අමාත්‍යවරුත් නැවත ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන වා කියලා අමාත්‍ය ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන්. එහෙම අමාත්‍ය ධුරය දීම සම්බන්ධයෙන් අලුත්පත් කොහොමද? මම හිතනවා මේ චෝදනාවලින් නිදහස් කියන සහතිකය කොහෙන් අර ලැබෙනවා නම් අමාත්‍ය ධුර ලබා දීමේ වරදක් නැහැ. මේ වන විට උන් නිවරදී කියලා ඔප්පු වෙලා කියනවද? මා දන්න තරමින් තාම මේ පරීක්ෂණ මට්ටමේ තියෙනේ. පරීක්ෂණ අවසන් වෙලා නැහැ. ප්‍රමාදයට වක් කියනවලු විමල් විරංශ මන්ත්‍රීතුමා. මොකද තාම එතුමා ඔප්පු කරනවා කියපු එතුමා ළඟ තිබුණු කිසිම සාක්ෂියක් මේ වෙලාවට කිසිම වගකීම නීතිමය ආයතනයකට ලබා දීලා නැහැ. මහින්දමරීර මහත්තයා ප්‍රතිදේ කියනවා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණෙන් අපි ඉදිරිපත් කරනවා කියලා. මම වගකීමෙන් කියනවා ඔය ඉන්න කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂෙත් එක්ක විජිත් විජිමුණි සොයිසල වගේ එකතු වෙන්න මේ වෙනකොට කතා කරනවා. එතුමාලගේ පැත්තෙන් දාන ඕලවේ පාස් ජනාධිපති අපේක්ෂකයෙක්ව අපි දාන්නේ මේ රටේ අනාගතයට ඔරොත්තු දෙන ජාත්‍යන්තරයට ඔබින වැඩ කරන්න පුළුවන් නායකයෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සාක්විතියන් ඉන්න ටිකට් එක. කවුද අපි එතුමා ඉදිරිපත් කරන්නේ නැහැ කියලා කියන්නේ? සුදු ජූලිය නැද්ද? ඒක ක්‍රියාත්මක බලන්න. පළමු වතාවට ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු දේපළ ආරක්ෂා කිරීම සඳහා හමුදාවක් සෑදීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි ප්‍රචාරක ලේකම් මොහමඩ් මුසම්බිල් මහතා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මේ ගිවිසුම් අත්සන් කිරීම දක්වා ඇදගෙන යාම තමයි ආණ්ඩුවේ උපක්‍රමයේ බවට පත් වෙලා තියෙන්නේ. නෑ කිය කියමින් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම තමයි මේ කට්ටියගේ උපක්‍රමයේ බවට පත් වෙලා තියෙන්නේ. ගුවන් යානයක් පැමිණලා තිබෙනවා. තරංග මගින් රටේ භූමියේ අභ්‍යන්තරය තියෙන සම්පත් සොයා බැලීමේ හැකියාව සහිත ඒක ඉතාම සැකසහිත තත්ත්වයක්. මොකද මේ ගුවන් යානය මීට කලින් මත්තල ගුවන් තුටිපොළටත් පැමිණලා තිබෙනවා. අපිට තියෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ භූමියේ අභ්‍යන්තරය පිළිබඳව සිතියම්ගත
කර අවසන් කියන එක අනුතුරු ලැබිලා තිබෙනවා. එක්සත් ජනපදයේ තිබෙන පුද්ගලික සමාගමක් විසින් cleared America guard in Sri Lanka කියලා ඇප් එකක් හඳුන්වලා දීලා තිබෙනවා. ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාම ගිය අය, සාමසාධක හමුදාවල සේවය කරලා විශ්‍රාම ගිය අය වගේ අයට ඒ පෞද්ගලික සමාගමට බැඳීමට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දීම තමයි පළවෙනි වතාවට ශ්‍රී ලංකාව තුල ඇමරිකානු දේපළවල ආරක්ෂා කිරීම සඳහා වෙනම හමුදාවක් හැදීම මේ ඇප් එක හරහා සිදුවමින් පවතින. ඇමරිකානු ආක්‍රමණය දැකලා තමයි ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩු පෙරළිය සිදු වුණේ. උසාවි ගානේ, හන්දි ගානේ, පාරවල් ගානේ, අරලියගහ මන්දිරයේ අස්සගෙන හිටපු අනුව දිසානායක මහත්තයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ඊට මාස 7කට පස්සේ දැන් පාරට බැහැලා කියනවා ආණ්ඩු එපා කියලා. ඒ ඡන්දෙන් ජාතික ලැයිස්තු ආසන තව දෙකක් වැඩි වෙලා තිබ්බනම් මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඉබ්‍රාහිම් හාජි ආරු ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ වගේම ඊයේ සංසදීය මහත්මයා ප්‍රකාශ කරනවා මීඩියා විද්‍යාත්මක ජනතාවගේ බලක් ආරක්ෂා වාරගන්න කැමති. සජිත් වෙනවා නම් ඉතාලම සතුටුයි අපි. මොකද හේ මගේ කොළුවයි කේ මගේ කොළුවයි එකතු වුණ පමණින් ජනාධිපතිවරණයක් ජයග්‍රහණය වෙන්නේ නැහැ. මේ දැන් ඔහු ඉන්නේ ජනාධිපති අපේක්ෂකත්වයේ දිනා ගැනීමේ සටනේ. තේහින්ද අපි සජිත් මහත්තයාට ආරාධනා කරනවා ඒ සටන දිනාගෙන ජනාධිපති අපේක්ෂකයා වෙලා එන්නකෝ. එතකොට බලමු ජනාධිපතිවරණ තරඟේ කොහොමද කියලා. පොළොව මට්ටමේ සිට මීටර 800ක් අභ්‍යන්තර නිරීක්ෂණය කළ හැකි බව කියන ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇතැයි ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ප්‍රකාශ කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳුමින් සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද සඳහන් කළේ අදාළ ගුවන් යානය පරීක්ෂා කළද රටට අහිතකර කිසිවක් එහි නොමැති බවයි. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ප්‍රකාශ කළේ මෙතෙක් අදාළ ගුවන් යානය නිරීක්ෂණයට ලක්ව නොමැති බවයි. විද්‍යුත් චුම්බක බලය මගින් භූ විද්‍යාත්මක පර්යේෂණ කිරීම සඳහා මේ ආකාරයේ ගුවන් යානයක් අපේ රටට ඇවිල්ලා තියෙන්නේ. අපේ රටේ තියෙන භූගත ඛනිජ සම්පත් ටිකත් ගුණම් කරන්න හදනවද කියලා අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්නයක් ඇති වෙයි. ඔය කියන මන්ත්‍රීවරයා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඒ කාලේ වැඩ කෙරුවා. අපි දන්නවා මේකේ යම්කිසි පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා මේ සිවිල් ගුවන් සේවා අධිකාරියත් සමග. ඒක මම ප්‍රසිද්ධිය කියන්න බෑ. බණ්ඩාරනායක ගුවන්තොටුපළට ගුවන් යානයක් ඇවිත් තියෙනවා. ඉන්දුනීසියාවේ සිට බුම්මයි දක්වා යන අතරතුර 6 වෙනිදා ගුවන්තොටුපළට ගොඩ බැස්ලා තියෙනවා. කාර්ය මණ්ඩලයේ 3 ඉන්නවා. ඒ 3 දෙනා තාජ් සමුද්‍ර හෝටලේ විවේක ගැනීමක් කරන සිවිල් ගුවන් සේවා අධිකාරියෙක් අපි පරීක්ෂා කර බැලුවා. ගුවන් යානයේ රටට අහිතකර කිසිම උපකරණයක් නැහැ. ඒ නිසා රටේ ජනතාව නොමග යවමින් මේ කරන ප්‍රකාශ අපි තරයේ හෙලා දකිනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ මම දේශපාලනයේ ටෙන්ඩිසෙල්ලා වසර 5ක් සේවය කරා. මට පෞද්ගලිකවත් මොනම ගැටලුවක් අප අතර ඇති වෙලා නැහැ. අමාත්‍යතුමා කියනවා මේ ගුවන් යානය ගිහිලා පරීක්ෂා කරා කියලා. අද මේ වෙනකොට ඒ ගුවන් යානය පරීක්ෂා කරන්න අවසරය ලැබිලා නැහැ. මම දන්නේ හවස් භාගයේ වෙද්දී ඒක අවසරය ලැබෙයිද කියලා. ඊළඟට මුම්බායි සහ ශ්‍රී ලංකාව අතර පැයකමාරකට දෙකකට තියෙන ගුවන් කාලය වෙනුවෙන් තාක්ෂණ සේවාවන් ලබා ගන්න දින 4ක් මේ නැවතිලා කර කටයුතු කරන්නේ මොකද්ද කියන එක අපිට තවම පැහැදිලි නැහැ. මෙම ගුවන් යානයේ ප්‍රථම වතාවට නැමෙයි මේ ලංකාවට ගොඩ බස්සලා තියෙන්නේ. 2017 දිත් ඇවිල්ලා තියෙනවා. ඔය පියාසර වේගයත් සමග මේ රට උඩින් පැය කීපයක් ඇතුළතදී දෙපාරක් තුන්පාරක් යන්න පුළුවන්. පැය ගාණක් ඇතුළතදී මේ පරීක්ෂණ කළා අවසන් කරන්න හැකියාවක් තියෙනවා. මේ රටට ගොඩ බස්සන අවස්ථාවේ පවා සමහරක් වෙලාවට මේ පරීක්ෂණය අවසන් කළාම ගොඩ බැස්ුවාද කියලාත් අපි දන්නේ නැහැ. ඒ පිළිබඳව සැකයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට නම් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතාගේ හා දෙමළ සන්ධානයේ ඡන්ද අනිවාර්යෙන්ම අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අද පෙරරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්කමින් ඔහු මෙම අදහස් පළ කළා. අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ ඊයේ දවසේ කළුතරින් පාද සටන නමින් පෙළපාලියක් ඇවිල්ලා විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන තැනට ඇවිල්ලා තියෙනවා. අපි ඒකාබද්ධ විපක්ෂයේ හැටියට මේ විශ්වාසභංගයට බොහොම පැහැදිලිව අපි ඡන්දය පාවිච්චි කරනවා. දැන් අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අභියෝගය තමයි 113 හොයාගන්නේ. දැනට එක්සත් ජාතික පක්ෂයෙන් ඉන්නේ 106යි. 106න් විජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු 5 දෙනෙක් ඡන්ද දෙන්නේ නැහැ. ඒතකොට මේ ආණ්ඩුවට තියෙන 101යි. ආණ්ඩුවේ ඉදිරි අනාගතය තියෙන්නේ එක පැත්තකින් ද්‍රවිඩ සන්දානේ ඇති. එව නැත්නම් රිෂාඩ් බදුද්දීන් හිටපු ඇමතිවරයාගේ ඇති. අනිවාර්යෙන් මේ ඡන්ද පහ ගන්න ඕනේ. ඒ ඡන්ද පහ නොලබනවා නම් මේ ආණ්ඩුවේ ඉදිරි ගමන නැහැ. මේ ඡන්ද පහ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව පාවිච්චි කරගන්න නම් ගනුදෙනු බේර ගන්න වෙනවා. ඒක උනේ නැතිනම් 11 වෙනිදා වෙනකොට ඒ සිග්නල් එක දුන්නේ නැත්නම් ඔහුගේ ඡන්ද පහ අම්බ වෙන්නේ නැහැ. එහෙනම් ආණ්ඩුව ගෙදර යන්න වෙනවා. අද මේ ආණ්ඩුව කරන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව පැත්තක තියලා ආණ්ඩුව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට. රයිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඊයේ
බෙදා දීමකට ගිහිල්ලා එතුමා කියනවා මේ සින්නක්කර ඔප්පු දෙන්න මම යනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට කවුරු හරි යනවා නම් අපි පාරට බහින්න ඕන. එයත් එනවලු පාරට. ඒතොර රටේ අගමැතිවරයා පාරට බැස්සොත් රටේ ඉන්න මිනිස්සු කොහෙටද බහින්නේ? දැන් මිනිස්සුන්ට තියෙන තැනක් නැති කරන්නාද? මේ අහිංසක මිනිස්සුන්ට ඔප්පු දෙනවයි කියන මුවාවෙන් මොකද්ද මේ කරන්නේ? ඇමරිකන් මිලේනියම් කෝපරේෂන් එකට අවශ්‍ය කරන ඉඩම් ටික ලබා දීමේ අවශ්‍ය කරන පසුබිම. දැන් ඊයේ ජූලි 7 මාතරේ මල ජූලිය මොකද්ද? මංගල සජිත් ඒකාබද්ධව වික්‍රමසිංහ මහත්තයාට ගේම් එක දෙන්න ලෑස්ති වෙයි. සාමාන්‍යයෙන් පොඩි අවි වලින් ඊයේ ගැහුවේ බරාවි වලින් ගහන ලෑස්ති වෙනවා. දැන් මංගල සමරවීර සජිත්ව ලෑස්ති කරගෙන කියනවා මේ ඉන්න රටේ ජනතාවට මහජන සේවකයා වෙන්න ලෑස්ති. මංගල සමරවීර ඒ අස්සෙම කියනවා එතුමා දේශපාලනයේ ඊළඟ සැරේ විතරයි කියලා. තේරුම් ගත්ත එක ලොකු දෙයක්. සමහර ඉන්ජින් වැඩිපුර දිව්වම අන්ඩර් කොම්ප්‍රෙෂර් වෙනවා. මේකත් වැඩිපුර දුහල වෙන්න ඇති. නැත්නම් එහෙම ලොකු ආසන්න නෙවෙයිනේ. අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය ඇතුලේ දවන්ත සටනක් යනවා ජනාධිපති අපේක්ෂකයා බවට පරිවර්තනය වෙන්නේ. වත්මන් ආණ්ඩුව පෙරලා දැමීම මෙන්ම රටට විකල්ප පාලනයක් ගෙන ඒමද තම පෙරමුණේ අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාද සටන පාගමනින් අනතුරුව නුගේගුඩ නගරේ පැවති ජන හමුව අමතමින් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාම අදහස් පළ කළා. කළුතර නගරශාලා විදිරිපිටින් ආරම්භ වූ විශ්වාසයේ භංග කළ ආණ්ඩුව පරදනය වීදි පිරෙන පාද සටන පාගමනයේ පළමු අදියර ඊයේ මොරටුවෙන් අවසන් කෙරුණා. අද දිනේ මොරටුව බස් නැවතුම්පළ ඉදිරිපිටින් ඇරඹි පාගමන නුගේගුඩට පැමිණියේ පසළු 4ට පමණ. අනතුරුව එහිදී ජනරලියක් පැවතුනේ පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්. 2015 ජනවාරි මාසේ 9 වෙනිදා රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට ගිහිල්ලා රාජපක්ෂත් එක්ක කුට්ටු කුඩු ගෑවේ මොනවද? කිව්වේ මුකුත් නෙවෙයි. මම බැහැලා යන්නම්. මගේ දරුවනුත් මගේ පවුලත් මගේ මලයත් ආරක්ෂා කරපන් කියලා තමයි ඉල්ල හිටියේ. පසුගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේන එකට එකතු ආණ්ඩුවක් හදුවා. රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට කොටු වුණා. රාත්‍රී 11ට විතර ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයට ගිහලා රනිල් වික්‍රමසිංහ හම්බුණා. ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහට ගිහිල්ලා දීපු පණිවිඩය මොකද්ද? කිව්වේ වෙන මොකක්ද වෙයි? රනිල් වික්‍රමසිංහ ඔය අරලියගහ මන්දිරේ ඉන්න බය වෙන්න එපා. අපි ඔබතුමාට අත තියන්න දෙන්නේ නැහැ. ආරක්ෂාව දෙනවා. කාටද ඩීල් දෙන්නේ? මහා අපරාධයන් සිද්ධ වෙනකොට මහා ඝාතනයන් සිදුවලා තිබෙනකොට මේ ඝාතනයන් සියල්ල යටපත් කරන්න මැදිහත් මේ රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණ අපි මේ ආණ්ඩු සෑම අපරාධයක්ම සෑම හොරකමක්ම යට යන්න නොදී සමාජගත කරලා මේ ආණ්ඩුවත් හොරකම් කරන ආණ්ඩුව බව එළිදරව් කරේ ජනතා විමුක්ති පෙරමුණ. මතක තබා ගන්න. හෙට රාජපක්ෂගේ කරට අත දාගත්තොත් යාළුවයි අපි යාළුවයි කිව්වොත් ටොප් ජේවීපී. අපි මතක තබා ගන්න. එවැනි දේශපාලන ගනුදෙනුවක් අනාගතයේ කිසිදු දිනයක සිදු නොවන බව මතක තබා ගන්න. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ලෑස්ති වෙලා තින්නේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල හවුල් ආණ්ඩුව ගෙදර යවන ගමන් අපේ සලසුම බවට පත් වෙති මෙන්නේ මේ රටට විකල්ප පන්නේ නව පාලනයක් ගොඩනැගීම සඳහා බලවේගම් පෙළගැස්වීමත් අපේ අරමුණ. ශරියා නීති යටතේ පුද්ගලින් 20 දෙනෙකු ඝාතනය කර ඇති බවට තමන් සතුව තොරතුරු ඇතැයි මහාචාර්ය පූජ්‍ය මැදකොඩ අපේදිස් හිමියන් පසුගිය 4 වනදා නුගේගොඩ පැවති ජනරලියකදී අනාවරණ කළා. ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට වැඩවලන පොලිස් ප්‍රතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. මේ වෙන විට ශරියා නීතිය ක්‍රියාත්මකයි මේ රටේ. පහුගිය දා මානව හිමිකම් කොමිසමට කාත්තංගුඩි ප්‍රදේශයේ එක්තරා මුස්ලිම් වැසියෙක් තාමත්ම වටිනා වார்த்தාවක් ඉදිරිපත් කළා. ඒ වார்த்தාවේ ඉතා පැහැදිලි ලෙස ශරියා නීතියෙන් මරා දමන ලද 20කට අධික පිරිසක් පිළිබඳව වාර්තා කරලා තියෙනවා. මගේ ළඟ ඒ ඔක්කොම ෆයිල් තියෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට වැඩබලන පොලිස්පති CD වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. මෙලෙස රටේ පවතින නීතියෙන් පරිබාහිරව යම් පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා නම් එය ඉතා බරපතල අපරාධයක් ලෙස කර තිබෙනවා නම් ඒට වගකිය යුතු පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කළා. පාස්කු ප්‍රහාරයත් සමග අත්අඩංගුවටගත් පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලකට යොමු කිරීමට රජයේ අපොහොසත් වීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ යළි රට තුළ අවදානමක් මතුවන බව පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ LPTA ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වමින්. අප්‍රේල් මාසේ 21 වෙනිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මුළු සමාජයේම අලුතින් හිතන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. සහරාන්ගේ දේශනවලට සහභාගී වෙච්ච 3-4000කට වඩා නම් ලේඛන හම්බෙලා තියෙනවා. ඉතින් අද CID එක කුමක්ද මේ කරන්නේ?
අත්තලන් කුට ගන්න ඕන නඩු නිමිත්තක් නැහැ කියන එළියට දානවා. ඒ අතර වාරේ සරල බහුතරයක් නැති ආණ්ඩුවක්, ඒ කියන්නේ මේ ආණ්ඩුව තව බොහොම කෙටි කාලයක් ඉන්න තියෙන්නේ, මුළු රටේ අනාගතයට බලපාන බරපතල ගිවිසුම් අස්සම් කරන්න තීරණය කළා තියෙනවා. මේ වෙලාවේ විපක්ෂය, ආණ්ඩු පක්ෂය හා විශේෂයෙන්ම ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ ඒකාබද්ධ එකඟතාවයකින් තොරව කිසිම ගිවිසුමක් අස්සම් කිරීම වැරදි. ඒ වගේම දැන් ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අත්තලන් කුට ගත්ත බොහෝ දෙනෙක් ඉතාම ඉක්මනින් නිදහස් කළා තියෙනවා. නඩු පැවරීම නේ වැදගත්. මේ අය පාපෝච්චාරණය කරන තත්ත්වයට පත් කරගත හැකි පහසුයි. තොර අපට කළ යුතුව තිබුණේ ඒ තරුණයන්ට විශේෂ පුනරුත්ථාපන වැඩපිළ දියත් කරන එක. මං හිතන්නේ එහෙම පුනරුත්ථාපන වැඩපිළ දියත් කරා නම් සහරාන්ගේ ක්‍රියාවලිය විවේචනය වෙන තත්ත්වයකට උන් එළියට ගන්න තිබුණා. 71 කැරැල්ලේදී මේක සිද්ධ වුණා. LTT සංවිධානය සම්බන්ධයෙන් තමලණි වගේ අය සම්පූර්ණයෙන් එළියට අවිල එක ස්වයං විවේචනය කළා. ඉතින් අපේ රට කිසිම දෙයක් කරන්නේ නැහැ. මේකේ ප්‍රතිඵලය තමයි අනිවාර්යෙන්ම තව මාසයක් දෙකක් ඇතුළත ආපහු බෝම්බ පිරීමක් සිද්ධ වෙන්න බොහෝ විට ඉඩකඩ තියෙනවා. ඊටම වැදගත් දේ තමයි ජාතිවාදයේ ඇවිලයි කියලා මේ ත්‍රස්තවාදී ක්‍රියාවන් වහන්න දරන උත්සාහය. කුරුණෑගල මහරෝහලේ ශාපි ශාබ්දින්ගේ සිද්ධිය අපරාධ විමර්ශනාංශයේ විසින් සම්පූර්ණයෙන් යට ගන්න ප්‍රයත්නයක් දරනවා. ශාපි ශාබ්දින්ගේ සිද්ධිය යට කරන්න ආණ්ඩුව තීරණය කරොත් ලක්ෂ ගණන් ජනතාව මහපාරට එන්න අපට ආරාධනා කරන්න සිද්ධ වෙනවා. මම පොලිස් පරිතුමාට කියනවා එහෙම ආරාධනාවක් කරන්න ඉඩ තියන්න එපා. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහිව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිජා සුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පවරා ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු කරුණක්සේ සලකා සත්පුත්කල පූර්ණ විනිසුරු මඩුලක් නම් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා. ඇවන්ගඩ් සිදුවීමට අදාළව රක්නාලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද බහරවීමෙන් පසු අත්අඩංගුවටගෙන තිබෙනවා. ගල්කිස්ස ගඟතෙර මාවතේදී තරුණියකගේ ගෙලබැඳි රන්මාලය යතුරුපෙදියකින් පැමිණෙන පුද්ගලයන් දෙදෙනෙකු කොල්ලකා පලා යන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. රුපියල් කෝටි 4කට අසන්න වටිනාකමකින් යුතු අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 600ක් සමග ලාඕස ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගුව මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අපි යලියමෝනේ අදරාක්‍රිනා 155 ආයුබෝවන්.